Hello everybody, you're watching V Clapper. Maven kuda apita kinnawa. Ape champion Sasindu. Congratulations. Thank you, Akka, thank you. Sasindu wa finally finals walata oya sudusukam labuwa. E mohothe e comment ekak labanna eka oyata ehenna oya vasanavanta vela thibuna. Etakota oyata mukakda hitenne ada dawase yani oyage e performance ekin passe oyata labune comment ekak gane e mohotha gane. ඔක ඇත්තට මේ මොහොත ගැන කියනවා නම් මට කරපු දේවල් ඇත්තටම මතක නැහැ මගේ නම කිව්ව මතකයි ඊට පස්සේ කෝච්ච බදාගත්ත මතකයි ඒ ටික විතරයි මතකයි ඇත්තටම මං අක්කත් එක්ක කරපු පළවෙනි වී ක්ලැප් එකෙත් මම කිව්වා ටාගට් එක ඇතුව වැඩ කරන්න කියලා ඉතින් ඒකට අනුව අද වැඩ කරගන්න පුළුවන් වුණා ඒ ප්‍රේක්ෂකයෝ නිසා සහ කෝච් නිසා මොකද කෝච් දුරක් අරන් ඇවිල්ලා ඊට පස්සේ තමයි ප්‍රේක්ෂකයෝ අපිව බාරගත්තේ ඉතින් ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි මාව මේ තැනට අරන් ආවට ඉතින් ගොඩක් සතුටුයි මොකද ෆස්ට් සීසන් එකකින් අවුට් වෙලා මේ සීසන් එකට ආවේ අනිවාර්යෙන් ෆයිනල්ස් යනවා කියලා ඉතින් දැන් මට ඕන තරම් මට යන්න හම්බුණා දැන් ඉතින් ගොඩක් ස්තුතියි ප්‍රේක්ෂකයන් සහ මගේ කෝච්ට සහ සිලෙක්ට් වෙයිදෝ නොවෙයිදෝ කියලා ඇත්තටම ඒ තීරණ දෙක අතර තමයි හිටියේ මොකද හිතන් ආවේ නැහැ සිලෙක්ට් වෙයි කියලා නෝවත් දක්ෂයි ඉතින් අපි දෙන්න වෝට්ස් වලින් ගිහිල්ලා තියෙනවා ඉතින් හිතුවේ නැහැ ඇත්තටම මට කියන්න වචන නැහැ වචන නැහැ වෙන්දට සසින්දු ගොඩාක් හොඳට ඉක්මනට කතා කරනවා අද සසින්දු ඇත්තටම ස්පීච්ලස් ඕරයිට් අපිට තේරෙනවා ඒ එක්සයිට්මන්ට් එක හැබැයි දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔගලන්ට ඔගලන්ගේ ඊළඟ පර්ෆෝමන්ස් එක කියන්නේ ෆයිනල්ස් වල මොනාද කරන්න කියන එක ඔයාලා දැනගෙනනේ ඉන්නේ. දැන් අපි පුංචි හින්ට් එකක් දෙමුද? සසින්දුගෙන් මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි සින්දුව කියන්නේ නැහැ. අපි මොකක්ද කියන්නේ? බට් පොඩි හින්ට් එකක්. මට ලොකු ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරන්න ගත්ත සින්දුව සහ ඕකේ. මගෙන් ගොඩක් අල්ල ඉඳන් ගොඩක් අය ඉල්ලුවා හින්දි සින්දුව. ඕකේ. ඉතින් එහෙම දෙයක් වෙයි කියන්න ඒ ටික විතරක් මම කියන්න ඒ ටික විතරයි ඒ සසඳු වාක්‍ය ඉවර කරෙත් නැහැ එච්චරයි ඕකේ අපි බලාගෙන ඉන්නවා ඔය හැම දෙයක් එකම ඔයාට ගෙදරයිව හම්බ වෙනවා මේ මොහොතේදී එයා එක කතා කරලා ආන්නේ එතකොට මොනවද ගෙදර කට්ටිය කිව්වේ කොහොමද එයාලා ඒ මොමන්ට් එකේ වාව පිළිගත්තේ අම්මන මං ඉදලා තාම අඬනවා එළි මේ ඉතින් ඒගොල්ලන්ට ගොඩක් සතුටුයි මොකද ඒගොල්ලෝ තමයි අම්මයි තාත්තයි නිසා සහ අයියා ඒ හැම අපි මගේ නෑදෑ පිරිස මට උදව් කරන හැමෝම නිසා තමයි මේ තැන ඉන්නේ මොකද සමහරවිට මට දේවල් කරගන්න බැරුව යනවා මම මේ මෙතන වැඩි ඉදි ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් උදව් කරන්නේ ඉතින් මගේ සතුට මම හිතන ඒගොල්ලන්ට තේ විදිහටම ඇති කියලා අනිවාර්යයෙන්ම එක මන් දැක සසින්දු අද මේකප් රූම් එකේ ඉදි එක මොමන්ට් එකක් තිබ්බා සසින්දුට හොඳටම යාගේ ඔළුව රිදෙනවා එතනින් එහාට නිකන් ආ ෆන්ක්ෂන් උන් නෑ වගේ වුණායි ඒ කියන්නේ ගොඩක් අසනීප වුණා ඒ මොහොතේදී මෙයත්. ඉතින් මේ හැම දෙයක් එකම ඔයාට ඒ වෙලාවේ ෆීලිං එකක් ආවද? මට කරගන්න පුළුවන් වේද? මට බය වේද? මොකද ඔයාව දැකලා මට බය හිතුණා. එතකොට ඔයාට මොකද හිතුනේ ඒ වෙලාවේ? ඔව් මේ ඇත්තටම පොඩ්ඩක් අමාරු වෙලා හිටියේ. ඒ වෙලේ අනිවාර්යෙන් හිතුවා අනිවාර්යෙන් කරනවා කියන එක හිතුවා. ඊට පස්සේ කෝච් බන්දු හැමෝම ඇවිල්ලා මට කතා කරලා කිව්වා මේ බය වෙන්න එපා කන්ෆිඩන්ස් පිටේ ඉන්න කියලා. ඉතින් කොමාරි මම හිතුවා ලැඩි කියන දේවල් අපි හැමෝටම එනවා. ඉතින් ඒ වගේන හිතන්න හොඳ නැහැ කියලා මම මේ හැමදේම මතක් කරලා පර්ෆෝමන්ස් එක කරා. ඉතින් ගොඩාක් සතුටුයි ඒක සාර්ථකව කරගන්න හම්බුණා. දැන් ඉතින් රෙඩිනේ? රෙඩි අනිවාර්යෙන්. ෆයිනල්ස් වලට සුපර් ඩුපර් රෙඩිනේ? අනිවාර්යෙන්. එහෙනම් අපි හම්බෙමු. ගුඩ් ලක්. Thank you අක්කා. ඔන්න ඔය විදිහට තමයි ඔය පංචකේ ඉන්නේ හිතන්න කොයි එක්සයිට්මන්ට් එක කොයි විදිහට ෆයිනල්ස් දවසට තියෙයිද කියලා. අන්න ඒ හැම දෙයක් එකම අපි එන ඔයාලා වහගෙන එකතු වෙලා ඉන්න මේ වි ක්ලැප්. Hello everyone! කොහොමද මේ වීඩියෝ එක? ඔගලගේ කමෙන්ට් එක මතක ඇතුව පල්ලෙ හැන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් එක්ස්ක්ලූසිව් වීඩියෝස් ඔයාලට බලා ගන්න ඕන නම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා ඒ වගේම bell icon එක hit කරන්නත් අමතක කරන්න එපා. Stay tuned!